මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපිව subscribe කරන්න. කුඩා සීනුව එබුවොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්. සමහර කතා පරස්පරයි තේරුම් ගැනීමටද අවහසුයි. නමුත් සමහර උදවිය ජීවිතය සෙල්ලමක් යයිද සිතනවා. නැතිනම් මේ උදවිය ජීවිතය කියන්නේ මොකක්ද කියන එක තවමත් නොදන්නවා වෙන්න පුළුවන්. නවට විවාහ වී වැරදීමකින් දරුවන් හදා ඒ දරුවන්ගේද ජීවිත විනාශ කරන දෙමව්පියන් මේ රට තුළ නැතුවාම නොවේ. මේ එවන් කතාවන් මේ සිදුවීම ඇසෙන්නේ බණ්ඩාරගම පොලිස් බල ප්‍රදේශයෙන්. තම දැරියන් දෙදෙන අනියම් සැමියාට අතවර කිරීමට සැලැස් වූ බව කියන මවක් සහ අනියම් සැමියා බවට සැකකරන පුද්ගලයෙකු බණ්ඩාරගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එම දැරියන් දෙදෙන වයස අවුරුදු 7 සහ 15 යන වයස්වල පසුවන බවයි වාර්තා වන්නේ. අදාළ කාන්තාවගේ සැමියා බවට පැවසෙන හිටපු හමුදා සෙබළෙන් තම බිරිඳ මුදල් ඔට්ටුවට තබා බූරු ගසා තිබෙනවා. බූරු ගැසීම සඳහා නිවසට පැමිණි පුද්ගලයෙකු සමග මෙම කාන්තාව පැනගොස් ඇති බවට මීට දින 10කට පමණ පෙර පොලිසියට පැමිණි කර තිබූ බවයි පොලිසිය පවසන්නේ. මේ අතර තම මව සොයා දෙන ලෙස ඉල්ලා කාන්තාවගේ දරුවන් දෙදෙනාද අවස්ථා ගණනාවකදීම පොලිසියට පැමිණ හඬා වැටි ඇති බවද සඳහන්. ඒ අනුව එම කාන්තාව සහ ඇයගේ අනියම් පුරුෂයා බවට පැවසෙන පුද්ගලයා හිටපු හමුදා සෙබළා සහ ඥාතීන් විසින් අල්ලා පොලිසියට රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා. එහිදී දැරියන් දෙදෙනා අනේ අම්මේ ගෙදර යමු යැයි පවසමින් හඬා වැටි ඇති නමුත් දරුවන්ගේ එම සංවේදී ඉල්ලීම නොතකා තම අනියම් පුරුෂයා සමග යන බව පවසමින් ඇය නීත්‍යානුකූල සැමියාට බැනවැදී තිබුණා. දරුවන්ගේ දැඩි ඉල්ලීම හේතුවෙන් පොලිසි නදාරීන් විසින්ද ඇයට නිවසට යන ලෙස කොතෙක් පැවසුවද එම ඉල්ලීම ඇය පිළිගැනීමට කටයුතු කර තිබුණේ නැහැ. පසුව දරුවන් දෙදෙනා ළමහා කාන්තා කාර්යංශයේ කාර්යාලයට කැඳවාගෙන යාමට කටයුතු කළ එහි ස්ථානාධිපතිනිය දැරියන් සමග කතාබස් කරමින් සිටින විට ඔවුන්ගේ මවගේ අනියම් සැමියා බවට පැවසෙන පුද්ගලයා විසින් දැරියට සිදුකළ බවට පැවසෙන අතවර පිළිබඳ කරුණු හෙළිදරව් වී තිබෙනවා. රැකියාව ලෙස මුදල් ඔට්ටුවට තබා බූරු ගැසීමේ නිරත වී සිටි පුද්ගලයෙකු වන සැකකරු ඉකුත් වසරේ අදාළ කාන්තාවගේ නිවසට පැමිණ ඇති අතර ඔවුන් අතර අනියම් සම්බන්ධතාවයක් ගොඩනැගී ඇත්තේ ඉන් අනතුරුවයි. පසුව වරින් වර සැමියා නිවසේ නොමැති අවස්ථාවලදී සැකකරු එම නිවසට පැමිණ ඇති අතර එසේ පැමිණි අවස්ථාවකදී 15 හැවිරිදි දැරියට ඔහු අතවර කර ඇති බවයි පැවසෙන්නේ. අනතුරුව ඉකුත් අප්‍රේල් මස දිනක සැකකරු එම නිවසට පැමිණි අවස්ථාවකදී බාල දැරිය නිරුවත් කර ජංගම කතනෙන් ඇගේ ඡායාරූපගෙන ඇති බවද දැරියන් පොලිසිය හමුවේ කළ ප්‍රකාශවලින් අනාවරණය වී තිබෙනවා. වැඩිමහල් දැරියට සේකරු විසින් අතවර කරන අවස්ථාවේදී කාමරේ දොර අඩක් වසහා කාන්තාව ඒ දෙස බලා සිටින බවයි දැරියන් පොලිසිය හමුවේ කළ ප්‍රකාශවලින් අනාවරණය වී තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.